බුද්ධි පරීක්ෂණ සංඛ්‍යා ශ්‍රේණි ආශ්‍රිත ගැටලු 3 වෙනි කොටස ආයුබෝවන් හැමදාම තරග විභාගවලදී අපිට ලැබෙන IQ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්න කාණ්ඩයක් වෙන සංඛ්‍යා ශ්‍රේණි ආශ්‍රිත ගැටලු පාඩම් මාලාව යටතේ දැනටමත් අපි කොටස් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි අද මේ 3 වෙනි කොටසෙන් අපි කතා කරන්න යන්නේ තෙවන බලය එහෙමත් නැත්නම් ගණ්‍ය ආශ්‍රිතව නිර්මාණය කරනු ලබන संख्या श्रेणी आकार एक मुलिम बलमु इतम सरल मट्टमे तेवन बल आश्रित श्रेणिया उदाहरण एक अट विशिहत हेट हतर के संख्या श्रेणी सलकुआम एक हिस्तन संख्यावतमय भी आयते संख्या श्रेणी मे विधियट विहिदला पिलियागेन අපි බලනවා අපේ පළවෙනි සංඛ්‍යාව ඝනයක් ආශ්‍රයෙන් නම් කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. එකේ ඝනය එකයි විදියට අපිට ඉතා සරල ලෙස අපිට ගන්න පුළුවන්. මොකද අපි මේ කතා කරන්නේ ඝනයක් ආශ්‍රිතව හැදෙන ශ්‍රේණියක් ගැනනේ. එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ 8 කියන සංඛ්‍යාව ඝනයක් ආශ්‍රිතව ලියා ගන්න පුළුවන් විදිය මොකද්ද කියලා. 3 වෙනි බලයක් ආශ්‍රිතව අපිට එන්නේ देखे गाने විදියට ඒ කියන්නේ දෙක වැඩි කිරීම දෙක අටක් විදියට අපිට එනවා එහෙනම් ඔන්න අපිට පැහැදිලි දැන් දෙකේ ගණය දෙකේ 3 වෙනි බලය වෙන්නේ 8යි එහෙනම් අපේ දෙවෙනි සංඛ්‍යාවත් ඔන්න අපි ගණයක ස්වරූපයෙන් ලියාගත්තා ඊළඟට අපි 24 දිහා බලනවා දැන් 1 2 කියන අනුයාත සංඛ්‍යා දෙක ගාවට අපි ඊළඟට 3 වෙනි අවස්ථාව යොදලා අපි බලමු 3ෙන් අපිට ගණයක් විදියට 24 ගන්න පුළුවන්ද කියලා තුනේ ගණයේ 27යිනේ එහෙනම් අපිට දැන් තේරෙනවා මේ සංඛ්‍යා ශ්‍රේණිය අනුයාත සංඛ්‍යාවන්හි ඝන බලයේ ශ්‍රේණියක් බව 64ත් ඒ විදිහට බැලුවොත් 4 ගණය තමයි 64 කියන්නේ එහෙනම් අපිට දැන් හොඳටම පැහැදිලි අපේ සංඛ්‍යා ශ්‍රේණිය රටාව මොකක්ද කියලා එහෙනම් ඒ විදිහට හිස්තැනට එන්න ඕනේ 1 2 3 4 ඊළඟට 5 කියන සංඛ්‍යාවේ ගණය බව දැන් අපි දන්නවා ඒ කියන්නේ 5 ගණය 125යි ඔන්න අපේ උත්තරේ 125යි මේක ඝනය ආශ්‍රිතව ලැබෙන්න පුළුවන් අතිශය සරල මට්ටමේ සංඛ්‍යා ශ්‍රේණියක් ඊළඟට තෙවන බලය ආශ්‍රිත ශ්‍රේණින් යටතේ අපි බලමු තෙවන බලය සමග සංඛ්‍යාවක් එකතු කිරීමේ ශ්‍රේණි මොනවාද කියලා ඒකත් අපි උදාහරණයකින්ම පැහැදිලි කරගමු මේ 2 10 30 68 කියන සංඛ්‍යා ශ්‍රේණිය හිස්තැනට අවශ්‍ය සංඛ්‍යාව තමයි අපිට හොයන්න තියෙන්නේ අපි ආයතේ ශ්‍රේණිය මේ විදිහටම ගමු. දැන් අපි බලන්න ඕනේ ඝනයකට සංඛ්‍යාවක් එකතු වෙන අවස්ථාව ගැනනේ අපි මේ කතා කරන්නේ. එහෙනම් 2 කියන සංඛ්‍යාව අපි ලියා ගන්න ඕනේ යම්කිසි සංඛ්‍යාවක ඝනයට තව සංඛ්‍යාවක් එකතු වෙන ආකාරයෙන්. එහෙනම් එකේ ඝනයට එකක් එකතු වෙලා ඒක 2 විදිහට ඔන්න ඇවිල්ලා තියෙනවා. ඒ සංඛ්‍යාව නම් හරි. එහෙනම් අපි ඒ සූත්‍රයේ මේ විදිහට දෙවෙනි සංඛ්‍යාවටත් දාලා බලමු. ඒක ඒ විදිහට හරියනවාද කියලා. එහෙනම් අනුයත සංඛ්‍යා ශ්‍රේණිය මුලටම සලකා බලන්නේ එහෙනම් 1 ඊළඟට 2 ගණයට අපි 2ක් එකතු කරලා බලන 8ට 2ක් එකතු වුනම 10යි. ඔන්න අපේ දෙවැනි අංකයත් ඒ විදියට හරි ගියා. එහෙනම් ඒ ක්‍රමයෙන්ම අපි 3 වෙනි සංඛ්‍යාවටත් යොදලා ඒකත් හරියනවාද කියලා බලා ගන්නවා. එහෙනම් 1 2 3 කියන සංඛ්‍යාවේ ගණයට 3ක් එකතු වෙලා 27ට 3ක් එකතු වෙලා ඔන්න අපේ උත්තරේ 30 වෙලා තියෙනවා. දැන් අපිට යම් කාක් දුරට පැහැදිලි මේක තමයි අපේ සංඛ්‍යා ශ්‍රේණිය ඉදිරියට යන සූත්‍රය කියලා. එහෙනම් 68ටත් අපි බලනවා අපි හරියටම තහවුරු කරගන්න අපේ සංඛ්‍යා ශ්‍රේණිය ඒකමද කියලා බලන්න අපි 68ටත් ඒක යොදලා 4 ගණයට 4ක් එකතු කරලා බලුවම 68 එනවා. එහෙනම් ඔන්න අපිට දැන් හොඳටම පැහැදිලි අපේ සංඛ්‍යා ශ්‍රේණියේ සූත්‍රය වෙන්නේ යම් අනුයාත සංඛ්‍යා ශ්‍රේණියේ ගණයට එම සංඛ්‍යාවම එකතු වුණාම තමයි අපේ අදාළ සංඛ්‍යාව එන්නේ. එහෙනම් අපි හිස් තැනට එන්න ඕනේ ඊළඟ සංඛ්‍යාවේ ගණයට එම සංඛ්‍යාව එකතු වෙලා ඒකට 5ක් එකතු වෙනවා. එහෙනම් 125ට 5ක් එකතු වෙලා 130යි. ඒ කියන්නේ අපේ හිස් තැනට එන්න ඕනේ සංඛ්‍යාව 130යි. අපි ආයෙමත් මේ ඝන බලයට ආපු සංඛ්‍යා ශ්‍රේණිය සලකා බැලුවොත් එකේ ඝනය දෙකේ ඝනය විදියට අනුයාත සංඛ්‍යා ශ්‍රේණිය ඝන බලයට පත් වෙමින් සංඛ්‍යාව වැඩි වෙමින් තමයි මේක ඝන බලයට පැමිණිලා තියෙන්නේ. ඒ වගේම එකතු වෙච්ච සංඛ්‍යාව සලකා බැලුවොත් අනුයාත සංඛ්‍යා තමයි එකතු වෙලා ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. වැඩි වෙන සංඛ්‍යාවක් එකතු වෙමින් ගිහිල්ලා තියෙනවා.
ඊළඟට තෙවන බලය සමග සංඛ්‍යාවක් අඩු කිරීමේ ශ්‍රේණියක් අපි සලකා බලමු. ඒකටත් උදාහරණයකින් බලුවොත් මේ සංඛ්‍යා ශ්‍රේණිය සලකන්නකෝ. බිංදුව 6 24 60 ඒ වගේම 30 දැනට සුදු සංඛ්‍යාව තමයි අපි හොයන්නේ. එහෙනම් මේ සංඛ්‍යා ශ්‍රේණිය ආයමත් ගත්තම දැන් අපි බලන්නේ ඝනයක සංඛ්‍යාවකින් යම්කිසි සංඛ්‍යාවක් අඩු වෙන විදියනේ. එහෙනම් අපි බලන්න ඕනේ බිංදුව අපි කොහොමද ඒ විදියට ලියාගන්නේ කියලා. ඒකින් එකේ ඝනයෙන් අපි එකක් අඩු කරොත් ඔන්න අපේ පළවෙනි උත්තරය අපිට එනවා බිංදුවයි කියලා. එහෙනම් ඒ ක්‍රමයම අපි අනුයාත සංඛ්‍යා ශ්‍රේණිය ඔස්සේ අනුයාත සංඛ්‍යා 1 2 3 4 කියන අනුයාත සංඛ්‍යාව ඔස්සේ අපි ඊළඟ අංකයටත් යොදලා බලමු එක හරියනවාද කියලා. දෙකේ ඝනයෙන් දෙකක් අඩු කරාම 8න් දෙකක් අඩු වුනාම 6යි. හරි. එහෙනම් ඔන්න අපේ දෙවෙනි සංඛ්‍යාවට එක හරි ගියා. එහෙනම් අපි ඊළඟට ආයෙමත් 3 ඝනයෙන් 3ක් අඩු කරලා බලුවොත් 27න් 3ක් අඩු වුනාම අපේ දෙවෙනි තුන්වෙනි සංඛ්‍යාවත් ආවා. ඔන්න 24යි. එහෙනම් යයන් අපිට යම් තාක් දුරකට පැහැදිලි අපේ සංඛ්‍යා ශ්‍රේණියේ ඉදිරියට යන සූත්‍රය වෙන්නේ ඝනයකින් යම් කිසි සංඛ්‍යාවක් අඩු වෙනවා වගේ මේක අනුයාත සංඛ්‍යා ඝන බලයට පත් වෙමින් අඩු වෙමින් යන ශ්‍රේණිය. එහෙනම් අපි ඒකෙම ආයි අපි හතරෙනි අංකෙත් දාලා බලමු. 4 ගණන් 4ක් අඩු වුනාම 60යි. එහෙනම් අපිට දැන් හොඳටම තහවුරු වුණා අපේ සූත්‍රය මෙන්න මේක. එහෙනම් මේ සූත්‍රය අදාළ ඉදිරියට එන සංඛ්‍යාව ඊළඟට එන සංඛ්‍යාව යොදලා අපි සිස්සන්ට සුදුසු අංකය අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් 5 ගණන් 5ක් අඩු කරාට පස්සේ අපේ උත්තරය වෙන්නේ 120යි. එහෙනම් අපි හිස්තැනට අවශ්‍ය සංඛ්‍යාව හොයාගත්තා. ආයෙත් බැලුවොත් මේ ඝන බලයට පැමිණලා තියෙන සංඛ්‍යා ශ්‍රේණිය වැඩි වෙමින් යන සංඛ්‍යාවක් තමයි ඝන බලයට පැමිණලා තියෙන්නේ. මේ ශ්‍රේණියේදී නම් අනුයාත සංඛ්‍යාව තමයි ඝන බලයට පැමිණලා තියෙන්නේ. ඊළඟට අඩු වෙමින් යන සංඛ්‍යාව ගත්තොත් 1 2 3 4 වශයෙන් අනුයාත සංඛ්‍යා ශ්‍රේණියක් ඒකත් වැඩි වෙමින් යන සංඛ්‍යාවක් තමයි මේකෙදී අඩු වෙලා තියෙන්නේ. ඊළඟට තෙවන බලය සමග සංඛ්‍යාවක් ගුණ කිරීමේ ශ්‍රේණියක් අපි සලකා බලමු. ඒකටත් උදාහරණයක් ගත්තොත් 1 16 86 256 කියන සංඛ්‍යා ශ්‍රේණිය හිස්තැනට අවශ්‍ය සංඛ්‍යාව තමයි අපිට හොයන්න තියෙන්නේ. ආයෙත් මේ ශ්‍රේණිය ගත්තොත් අපි දැන් මේ වෙලාවේ කතා කරන්නේ ඝනයක් සමග යම්කිසි සංඛ්‍යාවක් ගුණ වෙන අවස්ථාව. එහෙනම් අපි බලමු අපේ පළවෙනි අංකය ලියා ගන්න පුළුවන්ද කියලා. අන්නේ සූත්‍රයට යටත් එකේ ඝනය අපි එකෙන් වැඩි කරලා බලුවොත් එක්වරක් එක එකයි අපේ උත්තරේ එනවා. පළවෙනි අංකේ නම් ආවා. එහෙනම් දැන් දෙවෙනි අංකේ 16යි. අපි මේ විදියටම අපි බලමු අනුයාත සංඛ්‍යා ශ්‍රේණියනේ අපි ඉස්සෙල්ලම ඔළුවට එන්නේ. අපි ඉස්සෙල්ලම සලකා බලන්නේ එහෙනම් දෙකේ ඉලක්කම ඝනය බවට පත් කරලා ඒක දෙකින් ගුණ කරලා අපි බලමු අපිට මේ 16 කියන ඝනය එනවාද කියලා. එහෙනම් අන්න 8 දෙකේ ඝනය 8යි ඒක දෙකින් ගුණ කරාම අපිට 16යි. දෙවෙනි සංඛ්‍යාවත් අපිට ඒ විදියට ආවා. එහෙනම් අපි ඒ ක්‍රමයම තුන්වෙනි සංඛ්‍යාවටත් ඇප්ලයි කරලා බලමු. 3 ඝනය 3ෙන් ගුණ කරාට පස්සේ 27 වරක් 3 81යි. දැන් යම් තාක් දුරට අපිට පැහැදිලි අපේ සංඛ්‍යා ශ්‍රේණිය මේ රටාවට අනුව යන බව. 4වෙනි සංඛ්‍යාවටත් යොදලාම අපි තහවුරු කරගමු. මේක තමයි අපේ සංඛ්‍යා ශ්‍රේණියේ අදාළ රටාව කියලා. අපි අනුයාත ශ්‍රේණියනේ සලකා බලමින් යන්නේ. එහෙනම් 1 2 3 ඊළඟට 4 තියෙන්නේ. 4 ගණය 4ෙන් ගුණ කරාම 64 වරක් 4 256යි. ඔන්න එහෙනම් අපේ ඒ උත්තරේ 4වෙනි සංඛ්‍යාවත් ආවා. එහෙනම් දැන් අපිට පැහැදිලි අනුයාත සංඛ්‍යා ශ්‍රේණියේ AA සංඛ්‍යාවේ ඝනයට ඝනය M සංඛ්‍යාවෙන් ගුණ වුණාම තමයි අපේ උත්තරේ එන්නේ. එහෙනම් අපි මේ හොයාගත් සංඛ්‍යා රටාව අපේ හිස්තැනට අවශ්‍ය සංඛ්‍යාවට යොදලා අපිට හිස්තැනට එන්න ඕන සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. එහෙනම් දැන් ඊළඟට එන්න ඕනේ 5නේ. 1 2 3 4 5 තියෙන්නේ. එහෙනම් 5 ඝනයට අපි 5 ඝනය 5ෙන් ගුණ කරලා ඒ එන උත්තරය තමයි අපේ හිස්තැනට එන්න ඕන උත්තරය වෙන්නේ. 125 වරක් 5 කියන්නේ 625යි. එහෙනම් ඒක තමයි අපේ උත්තරේ. ආයෙමත් බැලුවොත් අපේ සංඛ්‍යා ශ්‍රේණියේ ඝන බලයට පත් වෙලා තියෙන්නේ 1 ඝනය 2 ඝනය විදිහට අනුයාත සංඛ්‍යා ශ්‍රේණියේ ඝන බලයට පත් වෙලා තියෙනවා. සංඛ්‍යාව වැඩි වෙමින් තමයි ඝන බලයට පැමිණිලා තියෙන්නේ. ආයෙමත් ගුණ වෙච්ච සංඛ්‍යාව සලකා බැලුවොතින් කලින් වගේම මේ ශ්‍රේණියේදී නම් අනුයාත සංඛ්‍යා ශ්‍රේණිය වැඩි වෙමින් යන සංඛ්‍යා ශ්‍රේණිය තමයි ගුණ වෙමින් පවතිලා තියෙන්නේ.
හොඳයි එහෙනම් අපි මේ කතා කරේ අපි මේ වීඩියෝවෙන් කතා කරේ ඝන බලය සමග එකතු වෙන අඩු වෙන සහ ගුණ වෙන අවස්ථාවන් පිළිබඳව. ඉතින් අපි මේ කතා කරේ තෙවන බලය හැමත් නැත්නම් ඝනය ආශ්‍රිතව නිර්මාණය වෙන සංඛ්‍යා ශ්‍රේණි ආශ්‍රිත පිළිබඳව. මීළඟ කොටසින් මිශ්‍ර ශ්‍රේණි පිළිබඳව කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලා තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.